චිත්‍රපටිය මම නම් නැනපුව හතරවෙනි වතාව. හැබැයි අදත් පළවෙනි දවස වගේ මටම ඇඬුණා කතාව නරඹනකොට. මගේ ප්‍රාර්ථනාවක්ද කියලා මට හිතෙනවා මේ චිත්‍රපටය. මගෙන් රොෂෙල්ගෙන් වෙනස්ම දෙයක් පාරමී කියන්නේ. මේ ඉෆෙක්ට් එක තව අවුරුද්දකට ඇතුළේ තියෙනවා ඇති. ඉතින් ලස්සන මූවි එකක් ගොඩක් හොඳට ඇක්ට් කරලා දිනවා හැමෝම. මට මේ කැමරාව ඉස්සරහට එන්නත් මට පොඩක් ලැජ්ජාවක් තිබුණා. මොකද මේකප් සවුත් වෙලා දන්නේ කියලා එච්චරට ඇඬුවා. අයියට මතකද මගේ චිත්‍රයක් ඇන්ද? ගොඩාක් ඉස්සර මං ඔයාලට කොහොමත් ආදරේ රාහුල්. එක අන්තයක් පිටපස්සේ දුවන මිනිස්සු තවත් අන්තයකින් පරාද වෙනවා පුතා. මෙතන අම්මත් නැතුව ආදරණීයත් පව් කියලා තමයි සෙනෙවිරත් ලංක ලෝ මෙතන වැඩට ගත්තේ. අයිති කර ගැනීමම ආදරේ නෙවෙයි කියලා තේරුම් ගන්න. ආදරණීය ප්‍රාර්ථනා ශ්‍රී ලංකේය සිනමාවට එකතු වුණු නවතම නැවුම ප්‍රාර්ථනාව හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. ශ්‍රී ලංකාවේ ඉන්න ඔයගොල්ලන්ගේ ළඟම සිනමා ශාලාවට ගිහිල්ලා දැන් ඔයගොල්ලන්ට පුළුවන් ආදරණීය ප්‍රාර්ථනා නරඹන්න. ඉතින් අපි හරිම එකමුතුව හරිම ආශාවෙන් හරිම සන්තෝෂෙන් කරපු වැඩක්. චිත්‍රපටිය මම නම් නැනපුව හතරවෙනි වතාව. හැබැයි අදත් පළවෙනි දවස වගේ මටම ඇඬුණා කතාව නරඹනකොට. ඉතින් මම හිතනවා ආදරේ විඳලා තියෙන ආදරේ ගැන දන්න ඔයගොල්ලෝ හැමෝටම මේ කතාව කොහෙන් හරි රිලේට් වෙයි. ඉතින් මං හිතනවා මේනකා කියලා චරිතයක්, රාහුල් කියලා චරිතයක්, පාරමී කියලා චරිතයක් ඔයගොල්ලෝගේ ජීවිතවල කොහේ හරි ඉන්න ඇති. ළඟම තියෙන චිත්‍රපටි ශාලාවට ගිහිල්ලා ආදරණීය ප්‍රාර්ථනා නරඹලා අපිට කියන්න කොහොමද ආදරණීය ප්‍රාර්ථනා ඔයගොල්ලන්ට දැනුනේ කියලා. මේනකා කියන චරිතය මං හිතන්නේ දැන් සමාජයේ ගොඩක් දකින්න වෙන චරිතයක්. හොඳ පවුලකින් එන සෑම දෙකක් මේන්ටේන් කරන චරිතයක්. හැබැයි අවසානයේ ඒ ඔක්කොම වෙනස් වෙනවා. මතකද දවසක් මගේ නැව්වා ආදරේ කියන්නේ මොකක්ද කියලා? එයාගේ ජීවන රටාව, එයා හැසිරෙන විදිය, එයාගේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් මේනකා කියන චරිතය මම දන්නවා සමහර විට ඕගොල්ලෝගේ ඇතුළේ කොයි හරි තැනක ඇති. ඉතින් මම කතාවට සම්බන්ධ වෙනකොට මට චාන්ස් ගන්න තිබුණා චරිත තෝරගන්න. ඉතින් මම එකපාරින් මේනකා කියන චරිතෙම කැමති වුණා. මොකද මම ස්ක්‍රිප්ට් එක කියවන වෙලේ ඉඳන් මොකක්ද දෙයක් මට හිතර දැනුණා. මට ඒක කියන්නේ මොකක්ද දුකක් දැනෙනවා ඒ චරිත ගැන මට හිතෙද්දි. ඉතින් රඟපානකොට වුණා චිත්‍රපටයේ ඇතුලේ අපි කියන්නේ හැම සීන් එකම වගේ ඇත්ත කඳුළු වෙන විදිය තමයි අපි ඇක්ට් කරේ. ඒ කියන්නේ එතන නංග ෆේක් දේවල් යූස් කරේ නැහැ. ඒ කියන්නේ එච්චර අපිට ඒක දැනුණා. ඉතින් මේනකා චරිතය මම හිතනවා මම සාධාරණයක් කරන්නේ නැති කියලා දැනට බලමු. හැමෝම හරි ආදරය කරනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ සාදරය කරයි කියලා. ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ ඇත්තම කියනෝ නම් අද දවසේ මගේ ප්‍රාර්ථනාවක්ද කියලා මට හිතෙනවා මේ චිත්‍රපටය. අද මම ආසාවෙන් කරපු චිත්‍රපටයක්. ඒ විතරක් නෙමෙයි මාත් එක්ක රඟපාපු මගේ කෝස්ට් ආසා හැමෝගෙම මාරු සහයෝගයක් හම්බුණා. චිත්‍රපටය ගැන කියනෝ නම් මේක තුන්කොන් ආදර කතාවක්. ඇත්තම හරිම ලස්සන අහිංසක ප්‍රේමණීය ආදර කතාවක්. මම ආරාධනා කරනවා සිරිමු දෙනාට චිත්‍රපටයෙන් නරඹන්න කියලා. අද 7 වෙනි නොවැම්බර් 4 අද සිට දිවින පුරා චිත්‍රපටි ශාලාවලින් චිත්‍රපට නරඹන්න පුළුවන්. ඉතින් මම ආදරෙන්
ආරාචනා කරනවා චිත්‍රපට නරඹන්න. ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ ඔන්න අද ඉඳන් සිනමා ශාලා ඕනෙකින් ඔන්න ඔයාලට නරඹන අවස්ථාව තියෙනවා. අද ඔන්න සිද්දලුවා ගොඩක් හොඳට චාර් තියෙනවා. ආදරණීය රාහුල් මේනකා වටාගෙත් ලස්සන ආදර කතාවක්. මේක සමහරක් වෙලාවට කෙනෙක්ගේ මතකයක් අලුත් කිරීමක් වෙන්න පුළුවන්. සමහරක් මේක අලුත් දෙයක් වෙන්න පුළුවන්. මම ගොඩක් ආසාවෙන් කරපු චරිතයක් තමයි පාරමේ කියන්නේ. ගොඩක් ආදරෙන් කරා චරිතය. ඉතින් මගේ ප්‍රේක්ෂක හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයට එකතු වෙන්න කියලා. ඔයාලගේ තියෙන අදහස් මොනවද කියලා කියන්න. සිංහල ෆිල්ම් එකකට මම මේ තරම් අඬලා නැහැ කවදාවත්. ඇත්තටම මාරම හදවතට කතා කරන ආදරණීය ප්‍රාර්ථනා. මට මේ කැමරාව ඉස්සරහට එන්නත් මට පොඩ්ඩක් ලැජ්ජාවක් තිබුණා. මොකද මේකප් සවුත් වෙලා දන්නේ කියලා එච්චරට ඇඬුවා. හරිම සතුටුයි. ආදරේ කරන අය, ආදරෙන් පැරදිච්ච අය, ආදරේ මොකද්ද කියලා හොයන අය හැමෝම මේක බලන්න එන්න. ආදරණීය ප්‍රාර්ථනා කියන එක අපේ සිනමාවට බොහොම හොඳ සලකුණක් විදිහට මම දකිනවා. මම තමයි මේ ෆිල්ම් එකේ මියුසික් කරේ. මට ඉතින් මේක මගේ පළවෙනි සිනමා අත්දැකීම. වාසවගේ මගේ ලොකු ඉස්සරයක් තියෙනවා. අපි දැන් මියුසික් වීඩියෝස් වල මගේ ගීතවල වීඩියෝ කරේ වාසව. ඉතින් අපි වාසවටත් සහ මටත් ලොකු හීනයක් තිබ්බා. චිත්‍රපටයක් කරන්න ඕන ආසාව. ඉතින් අද ඒ හීනය හැබෑ වුණා. ඉතින් ඒකට මට මාන සතුටුයි. මේ ෆිල්ම් එක වෙනුවෙන් අපි සෑහෙන කැපකිරීම් කරා. අපිට විවිධාකාර ප්‍රශ්න ඇති වුණා. මේ ෆිල්ම් එක අපිට කොරෝනා ප්‍රශ්නයද එක එක රටවහලා තිබ්බා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ප්‍රශ්න තියලා අපි ෆයිනලි කොහොම හරි ඉතින් ඒ හැම බාධකයක්ම අපි ජයගත්තා. ඉතින් අපි වාසවයි මමයි ශ්‍රී ලංකීය සිනමාවට මම හිතනවා මම අපි ලොකු වැඩක් කරා කියලා. ඉතින් මම ආරාධනා කරනවා ඔබලන්ටත් එන්න ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටිය නරඹන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි ඔබලන්ටත් පැමිණ හැමදේ හැමෝට බොහොම ස්තුතියි. මම යසස් මෙදගෙදර. මට ඇත්තටම ප්‍රීමියස් දෙකම මිස් වුණා. මේ ෆස්ට් ටයිම් මමත් බලපු. අපි ඒකේ රංගපෑමට ඇත්තටම අපිටත් ඇඬෙන තරමට මේ වාසව අයියා මාරට මේක කරලා තියෙනවා. හරිම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා ඉක්මනට බලන්න. මේ මගේ පළවෙනි සිනමා පටය. මට වාසව අයියාගෙන් තමයි මේ චාන්ස් එක හම්බුනේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. මේ වගේ ප්‍රවීණයෝ ගොඩක් එක්ක මේ වගේ හැරවුම් ලක්ෂයක් වෙන ලස්සන සිනමා පටයකට දායක වෙන්න ලැබුණ එක. මේ චිත්‍රපටයේ පුරාවටම ආදරණීය ප්‍රාර්ථනා මේකේ නම වගේම චිත්‍රපටියට පුරාවම මේකේ ආදරය ගැන තමයි කතා කරන්නේ. දෙල්ලෙක් කොල්ලෙක් අතර තියෙන ආදරය වගේම සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධතාවය, කියන්නේ පවුල කියලා ගත්තම අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඒ හැමෝගෙම ආදරය අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා මේ චිත්‍රපටියේ ඉතා සියුම්ව කතා කරනවා. මම හිතනවා මේ චිත්‍රපටිය ගොඩක් ආදරෙන් හදපු මහන්සියෙන් හදපු චිත්‍රපටයක්. මම විශ්වාස කරනවා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටිය ආදරෙන් බාරගන්නේ කියලා. එහෙනම් ජය වේවා. තම සංගීති කතාවක් එක්ක ලස්සන චිත්‍රපටයක්. මේ වගේ චිත්‍රපට තමයි ලංකාවේ සිනමාවට බිහි වෙන්න ඕනේ. සිනමා විදිරයට තල්ලුවක් වෙන්න නම් ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මේ චිත්‍රපටය ඇවිල්ලා සිනමා ශාලාවෙන් නරඹන්න කියලා. ඉතාමත් ලස්සන චිත්‍රපටයක්. කාලෙකින් බලපු සුපිරිම චිත්‍රපටයක්. මේ එෆෙක්ට් එක තව අවුරුද්දකට ඇතුළේ තියෙනවා ඇති. ඉතර ලස්සන මූවි එකක් ගොඩක් හොඳට ඇක්ට් කරලා තියෙනවා හැමෝම. සිංහලට තමයි ගොඩක් ඒක ෆීල් වෙලා තියෙන අපිට. මියුසික් ඩිරෙක්ෂන් ස්ටෝරි ඔක්කොම බලනකොට වෙන ලෙවල් එකේ තියෙනවා. Thank you so much මේ වගේ ප්‍රොඩක්ට් එකක් ලංකාවට. ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටය තුන්කුම් ප්‍රේම කතාව මගේ පළවෙනි චිත්‍රපටය. අවුරුදු 5ක් තිස්සේ සැලසුම් කරලා කරපු නිර්මාණයක්. මම හැමෝටම ආරාධනා කරන ආදරණීය ප්‍රාර්ථනා අරබන්න කියලා. ස්තුතියි. දැසරුවාසේ පායා දැස මතසේ දිසෙයා සිත සිනවි සොයයි ආදරේ තුනි සිතරාසේ පාරා සිනමා ලෝකයේ අලුත්ම තොරතුරු දැනගන්න මයිස්ටාර් ටීවී ෂෝ ටයිම් එක එකතු වෙන්න.